ෙරත්මිට සාමනය ලබ ැකවම ලබෙහිට පනුවට ොකතු නේ කියලා හනික බදධම ප්‍රශනයක් නෙමෙයි. ඒවගේම තමයි දවසින් දවස කුණුවෙලා ගඳ ගහනේ සමාජය ඇතුළේ පන්සල් පල්ලි කෝවිල් සියල්ලම එක තැන පල්වෙන කුණවෙච්ල ගඳ ගහන තැම්බවට පත් වෙලා. පිශේෂෙන්ම පල්ලි පන්සල් කෝවිල්වෙලන්න පූජකයෝ තවන්ගේ බඩගෝස්තරය හදාගැනීමට අමතරෝ මේ වෙනකොට කරන ප්‍රධානමදේ තමයි රටේ ඉන්න. ජනත ද්‍රෝහිීන්ට පිරිත්නුල් බැඩීම සහ යාඥාකිෙරීම් මේක මහා වාසනාවන්ත තත්ත්වයක්. මොකද මිනිස්සුන්ට මඟ පෙන්වන ආධ්‍යන්ද කාආර්තන මේ තත්ත්වට පත්වනාට පස්සේ සමාජය සියගුණයක් වේ ගෙම් විනාස වෙන.මිට්ටෝරණ වර්තමානයේ විතරක් නෙමෙයි අතියතයේදීත් මේ විශේෂෙන්ම පූජකයන්ට විශයල පෙන්නන් නැති අති දැවන්ත වූ දේශපානී ලක්ක තිබිල තිබෙන. මේ තත්ව හෙළි කරපුූ ඉතා වැදගත් කියමනක් ඩෙස්මන්ටට කිව්වා. ඩෙස්මන්ට කියල කියන්නේ දකනු අප්‍රකාවේ හිටපු පූජකයෙක්. නොබල් සාම්තාගේ දෙනපු පූජකයක්. විටෝර්ණ ඒ කතෝලික පියතුමයික් අවස්ථාවකටි කියනවා. යුරෝපපිකෙන් අප වෙත පැමිණියේය ඔුන් පැමණෙන විට අපේ ඇතේ ඉඩම්ය. උන්ගේ අතේ බයිබල්ය. උන් අපටස් පියාගන්නට කියා යාඥා කළේය. යාාඥා බවසානයේදී? උගේ ඇතේ ඉඩංය අපේ ඇතේ බයිබල්ල කියලා. මේක තමයි සත්‍ය වසයම පල්ලි පන්සල් කෝවිල්ට අද වෙනකොට සිදුවමින් තිබෙන්නේ. පවුගේ දවස්සල අප එළි කලා කාඩිනල් මැල්කම් රංජිත් කියන්නේ පාදඩේ කොරෙක් කුපාඩියක් කෙන කාරණය. මේක පිල් කරක් නමැයි කතෝලි පල්ලිවලට සම්බන්ධ බොහෝ දැන ප්‍රසිද්ධියපු කයිපු කතාවක් විසේ සෙම කාඩිනල් මැල්කම් රංජිත් කියල කියන්නේ මයින්ද රාජ පක්සලට කොන්දේසි විරහිතව වැසි කියයට වතුරු අධින තක්කඩී. ීට පෙර අපි හෙළිකරා ශෂයම මහින්ද රාජපක්ස සිංහල බෞද්ධකම මාකට් කරාට සත්‍ය වශීම මහින්දක ගෑනිි කියන්නේෙ සිංහල බෞද්ධ ගෑනියෙක් නෙේ. ඇය බග ගාතික කාන්තාවක් ඒ විත රක්න මේ ය කතෝලික. විශේෂම මැල්කම් කාඩිනල් මැල්කම් රන්ජක් සහ මහින්ද රාජපක්සගේ මේ ආද අන්දරය හදලදීල තියෙන මේ අම්මන්්ඩි. කෙසේ වෙතත් ඔබට මතකනම්. එදා මහින්ද රාජපක්ස, ලක්ස ගානම් මිනිසුන් මරලා අතේ ලේතවරගත්තර පස්සේ GFC+ නැවැත්තුවා. අන්න ඒ වෙලාවේ කාඩිලල් මැල්කම් ප්‍රරන්ජිත් කිසි හිරිගිතක් නැතුව යුරෝපා සංගමයට කියල ප්‍රකාශ කරා මහින්ද රාජ පක්ෂ කියන්නේ හොඳ කතෝලිකයෙක් වැද ගත්මිනිහෙක් කියලා.මිටෝරනි මෙන්න මේ විදියට තමයි එදා කඩිනල් මැල්කම් ප්රන්ජික්් මහින්දලට කඩේගිය. මිටෝනි පහුගේ දවසල පාස්කු ප්‍රහාරය දැනගෙන ඩිනෙල් මැල්කම් ප්‍රන්ජිට් තමන්ගේ යාඥඥ මෙහය එහෙමේ කරලා ශේප්පුනා කල අ අද එලි වෙලා තියෙනවා. එවිතරක් නෙමෙයි එදාඒ සිද්ධවෙච්ච ප්‍රහාරයේදි කාඩිනල් මැල්කම් ප්‍රන්ජිී ත්‍රද්ද උත්සගෙන උඩපණන්නට පතංගත්තා විශේෂෙන්ම යහපාන ආණ්ඩුවටේරෙහිව. අප මේ කියන්නටයන්නේ යහපාලන ආ්ඩුවේ සිද්ධවේච කුපාඩිවැඩ සාධාර්ණී කරණය කිරීම නෙමෙයි. හැබේ මැල්කම් රන්ජිට් තිබුණායිට එහාගේ දේශපාල ගමනක්. ඒ තමයි, කොම හරි ගෝටාභය බලයට පත් කිරීම. ඒ සන්ඳහා අවශ්‍ය කරන පසුබෙම වපසර ඔහු මේ ප්‍රශ්නයෙන් යුදාගනිමින් නිර්මාණය කර. මොකද කතෝලික මිනිස්සු දරුන් ලෙස ධාතනය වනේ මේ ප්‍රහාරවලින් විතරක් නෙමයි. ඔබට මතකනං උතුරේ සහන් නැගෙනහිර පිය පියුතුමල්ලා විශාල පිරිසක් මහින්ද රාජපක් ස අතුරු දහන් කර. ඒ වි තරක්නමයි උතුරේ විසුඳුම සම්බන්ධයෙන් විවිත දෙමළ පියවරුන් කතා කරද්දි. කාඩිනල් මැල්කම් රන්ගේ කසායබීපුූ ගොලුව වගේ එතමයි ජීවත් වුණ එතකොට මේ දෙසිය තුන්සියක් මැරණකොට කටරිච පියතුමා එදා දහස් කෙනක් මිනිසු මැරණකොට නිශ්බ්දුනේ අයි කියන එක බරපතල ප්‍රශ්නයයක් කෙසේ විතත් මේ වෙනකොට ගෝටා්‍යත්තැක් ප්‍රද්ධේ කාඩිනල් මැල්කම් රන්ජිත් නිදිව වදර. මීටෝණ දවසින් දවස මේ සමාජයේ මේ කාල කන්නි තරට තල්ලු කරීමේ වගකීම මේ සමස්ත පක්කඩි පූජ කියවෝබාරගතු තුවෙනවා. මේ කාල කන්නේි ක්‍රමය වෙනස් කරලා මේ රට අහතරේ කරන. දේශපාල ගමනක්ය හැකි සමාජ දේශපාල කණ්ඩෑමක් සමඟ අප පෙටැ. මෙිට නි අරගලින් ත්‍රජෙක් න ක්නමති ෝබට සිි පත්තරමින් මා ඔබෙන් සමුගාන්. ඔබ සැමට්ට ජය.